හරි YouTube ලයිව් එකක් අවුලක් නැහැ දීලා තියෙන්නේ. දැන් එහෙනම් අපි වැඩේ පටාගෙන කරගෙන යමු. පුතා වෙනදා වගේම ඔන්න ඒ පන්තිය මෙතනින් ආරම්භ වෙනවා. හරිනේ. පුතේ අදත් අපි සාකච්ඡා කරන්නේ භාග පහුගිය විභාග ගණන්. හරිනේ. පුතේ භාග පහුගිය විභාග ගණන් තමයි අද සාකච්ඡා කරන්නේ. එහෙනම් පුතේ අද සාකච්ඡා කරන ගණන් දෙක පුතේ ඒ ලින්ක් එක පුළුවන් නම් ආකාශි මේස chat එකට දාන්න paper එකේ ලින්ක් එක චැට් එකට දාන්න පේපර් එකේ ලින්ක් එක පොතේ එතකොට එතනින් පේපර් එක නැති දරුවෝ ඉන්නවා නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි හරි ඉන්න මම දාන්න පේපර් එකේ ලින්ක් එක ඉක්මනින් දාන්න. හරි පුතා ඔන්න පේපර් එකේ ලින්ක් එක දාලා තියෙනවා. පේපර් එක නැති අයට ඒ කියන්නේ අද සාකච්ඡා කරන ප්‍රශ්න දෙක. හරිනේ පුතේ ඔන්න පේපර් එක නැති කවුරු හරි ඉන්නවා නම් පාස්වර්ඩ් පොතක් ළඟ නැති කවුරු හරි ඉන්නවා නම් ඔතනින් ඩවුන්ලෝඩ් කරගන්න, ඔතනින් ඩවුන්ලෝඩ් කරගෙන වැඩේ කරගන්න. හරිනේ. එහෙනම් පුතේ පේපර් එක ෂෙයා කරමු. මම හිතන්නේ අද 2016 ගන්න සහ 2015 ගන්නද මම මට ලොකුවට මතකයක් නැහැ. බලමු කීයද ගන්න කියලා. හරි පුතේ පොලිස් ස්ක්‍රීන් එකට දාන්න. හරි හරි අපිට 2015 ගාන ඉස්සරම අපි සාකච්ඡා කරන්නේ. මගේ පුතා ඉස්සරම අපි සාකච්ඡා කරන්නේ 2015 ගාන. ඔන්න මං හිතනවා දැන් හැමෝටම ගාන පැහැදිලිව පේනවා ඇති. පේපර් එක නැති කට්ටිය ඉන්නවා නම් ඔය ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. එහෙමත් නැත්නම් ඔන්න පේපර් එක දැන් ෂෙයා කරලා තියෙනවා, ඔතනින් බලා ගන්න. හරිනේ පුතේ වැඩි කතා නැතුව එහෙනම් අපි ප්‍රශ්න දෙක සාකච්ඡා කරන්න යමු. මොකද ලකුණු 10ක ප්‍රශ්න දෙකක් අපි සාකච්ඡා කරන්නේ වෙන පැයක් ඇතුළත. හරිනේ. පැය තියෙන්නේ. මගපතා පළවෙනි ප්‍රශ්නේ අපිට කියනවා මොකද්ද? ආනන්දට කුඩා පුස්තකාලයක් තිබුණි කියලා කියනවා. ආනන්ද කියලා කෙනෙක් ඉන්නවා. ආන් එයාට පුස්තකාලයක් තියෙනවලු කියලාත් කියනවා. ඊට පස්සේ කියනවා පුස්තකාලයේ තිබුණු පොත්වලින් 6න් එකක්. පුතේ ආනන්ද ගාව තිබ්බ පුස්තකාලේ පොත්වලින් මගේ පුතා 6න් එකක් ළමා කතන්දර පොත්ලු. මං ඒවා ටික චුට්ටක් ලියන්නම්. ඔය 2015 ගන්න 2015 නේ. 2015 මොබලේවල් පේපර් එකට ආපු ගානයි. සාකච්ඡා කරමින් ඉන්නේ 2015 ආපු ගාන. පොද අපිට කියනවා ළමා කතන්දර පොත් නේ. ඔව් එයා ගාව තිබ්බ පොත් වලින් පොතේ 6න් එකක් ළමා කතන්දර පොත් දු. මම ඒක ටික චුට්ටක් ලියනවා. ළමා කතන්දර පොත්. මොකද ඊට පස්සේ මට හරි ලේසි ගාන හදාගෙන යන්න. ළමා කතන්දර පොත් පුතේ කොච්චරක් තිබුණාද 6න් එකක්. ඊට පස්සේ කියනවා 4න් එකක් සාහිත්‍ය පොත්ලු. පුතේ යාගාව තිබ්බ පොත්වලින් 4න් එකක් මොනවාද? සාහිත්‍ය පොත්. පුතේ යාගාව තිබ්බ පොත්වලින් 4න් එකක්. පුතේ 4න් එකක් සාහිත්‍ය පොත් කියලා කියනවා. ඊට පස්සේ කියනවා ආනන්ද මෙම ළමා කතන්දර පොත්තා සාහිත්‍ය පොත් ගමේ පාසලට පරිත්‍යාග කළේ කියලා කියන ආනන්ද කියන පුද්ගලයා හොඳ පුද්ගලයෙක් නේ. අන්න පොර මොකද කරලා තියෙන්නේ? ඔය ළමා කතන්දර පොත් එකයි සාහිත්‍ය පොත් එකයි ඔක්කොම ගමේ පාසලට පරිත්‍යාග කරලා. ගමේ පාසලට ඔය ඔක්කොම ටික පරිත්‍යාග කරනවා. පළවෙනි ප්‍රශ්නේ අහනවා මගේ පුතා මොකද්ද? පරිත්‍යාග කළේ මුළු පොත් ගණනින් කවර භාගයක්දයි සොයන්න කියලා කියනවා. පොතේ ප්‍රශ්නේ අයින් කරමු. එහෙනම් ඔන්න මම හදා යනවා. මොකද චරුපත අපිට කියනවා මෙයා ගාව තිබ්බ මේ ළමා කතන්දර පොත් සහ සාහිත්‍ය පොත් ඔක්කොම ටික ඉස්කෝලේට දීලා ගමේ පාසලට දීලා. එතකොට අපෙන් අහනවා එයා ඒ දීලා තියෙන තිබ්බ සම්පූර්ණ පොත් වලින් කොච්චරක්ද කියලා. ඉතින් පුතා දැන් මොගාව මේවා විතරක් නෙවෙයි තියෙන තව පොත් වර්ග ඇති. දැන් සාහිත්‍ය පොත්, ළමා කතන්දර පොත්, ඊට පස්සේ ආය මොනවාද රස වින්දනාත්මක ඒවා නම් මනම් තව එක එක වර්ග ඇති. ඉතිහාසයේ පොත් අනම් මනම් එක එක ඒවා ඇති. හැබැයි මෙයා දීලා තියෙන්නේ මෙන්න මේ කොටස් දෙක තමයි පාසලට. අපෙන් අහනවා දීපු සම්පූර්ණ කොටස කොච්චරද කියලා. ඉතින් මේ දෙක දෙවර්ගයේම දීලානේ. එහෙනම් ඉතින් පුතේ මේ දෙකේ මොනවද එකතුවනේ? මගේ පුතා කරනවා මේ දෙකේ එකතුව එකතු කරලා දාන්න. එහෙනම් පුතේ පළවෙනි ප්‍රශ්නේ ඔන්න පරිත්‍යාග කළ කොටස. සුරපදා පරිත්‍යාග කළ කොටස ඔන්න ඔය දෙකම දීලා සමාගතමර පුත් සහ සාහිත්‍ය පොත් දෙකම දීලා. එහෙනම් ඔන්න මම චුට්ටිව ගාන්තියක් කියලා හදනවා. පරිත්‍යාග කළ කොටස කියන්නේ මේ දෙකේ එකතු දීපු ළමා කතන්දර පොත් ගාන 6න් එකයි
දීපු සාහිත්‍ය මුල් ගාන හතරෙන් එකයි පුරාම දෙකේ එකතු වෙන්නේ. මම ඔබ දෙකතු කරන්නේ කොහොමද? හරය සමාන කරමු. හරය සමාන කරමුනේ පොදු හරයක් ගමු. ඊට පොදු හරය කීයද ගන්න පුළුවන්? අපි ගමු 12 වගේ නේ හරය. එතකොට 6 කුරි 12 කරන්න කීයෙන් ගුණ කරන්න ඕනද? දෙකෙන්. එහෙනම් උඩයකටයි දෙකම දෙකෙන්. මම ඔබට මේකේ හතර තියෙන්නේ. හතර 12 කරන්න කීයෙන් ගුණ කරන්න ඕනද? තුනෙන් ගුණ කරා නම් හරි උඩයකටයි දෙකමනේ. පුතා දෙවරක් 6 12යි. හතර වරක් 3 12යි. මම නතරම් බදේ පොදු හරය 12යි නේ. දෙවරක් එක මෙතන දෙකයි. දෙක එකතු කිරීම එක් වරක් 3 3යි. ඊට අවසාන උත්තරය ගමු එහෙනම්. පොදු හරය නම් 12යි. පුතා 3යි 2යි කීයද? 5යි. ඒ කියන්නේ එයාගාව තිබ්බ පොත් ටික පුතේ සම්පූර්ණ කොටස් 12කට බෙදවුවොත්. ඒ කියන්නේ මෙයාගාව මේ වගේ නෙවෙයි පොත් තියෙන. තව එක එකේ තියෙනවනේ. ඒ තියෙන සම්පූර්ණම පොත් ටික කොටස් 12කට බෙදවුවොත්. ඒකෙන් සම්පූර්ණ කොටස් 5ක්ම වගේ මූ පරිත්‍යාග කරලා. එහෙනම් පුතා 12න් 5ක් වොන්න මූ දැන් පරිත්‍යාග කරලා තියෙනවා. කවුද? ආනන්ද. අපිට කවුද කියලා වැඩක් නැහැ. මූ පරිත්‍යාග කරලා දෙනවා 12න් 5ක්. ඒ කියන්නේ පුතේ උගව දිව පොට්ටේ කොටස් 12කට බෙදවුවොත් ඒකෙන් කොටස් 5ක් පරිත්‍යාග කරලා. මගේ රත්තරන් පුතා මං හැමදාම බලට කියනවා භාග ගන්න හදනකොට රූපයක් ඇඳගනින්න කියලා. ඕම් මං දැන් ඒ රූපය අඳිනවා. භාග ගන්න හදනකොට පුතේ රූපයක් ඇඳින්න කියලා හැමදාම කියනෝනේ. හැමදාම පාපේ හැමදාම කියනවා. අදත් මං ඒක කියලා. මොනම රූපයක් ඇඳිනවා. රූපයක් ඇඳිනවා. පුතේ කොටස් 12කට තමයි යාගව දිව පොට්ටේක බෙදලා තියෙන්නේ. එහෙනම් බෙදලා දානකොට කොටස් 12කට කොටස් 12කට බෙදුවා. ඊට පස්සේ 12න් කීයක්ද? 5ක් පරිත්‍යාග කරලා තියෙනවා. එහෙනම් මම ওই කොටස් 12න් කොටස් 12න් 5ක් පාඩ කරනවා. ඒ තුනේ 5ක් පාඩ කරන්න පරිත්‍යාග කරපු ටික තමයි මම මේ පාඩ කරන්නේ. එහෙනම් තව ටික කොටස් 12කට බෙදලා මේ 5ක් පරිත්‍යාග කරේ. කොහොම පරිත්‍යාග කරපු ටික මම පාඩ කරන්නේ? ඉතින් මේ පරිත්‍යාග කරපු ටික 12න් 5යි. තිබුණ සම්පූර්ණ පොත් ටික කොටස් 12කට බෙදලා 5ක් පරිත්‍යාග කරනකොට කොච්චරක් එයාට ඉතිරි වෙනවද? තව යාගාව කොච්චරක් ඉතිරිවද තිබ්බ පොත් ටිකේ? තිබ්බ පොත් ටිකේ මුද කොච්චරක් ඉතිරිවද කියන මොනවා ඉතිරි ගන්න ටිකක් ලියනවා. කියා ඉතිරි වෙන්නේ 7ක් ඉතිරි වෙනවනේ. 7ක් ඉතිරි වෙනවා. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ නම් මෙච්චරයි. මම ඒ උත්තරේ චුට්ටක් මේ විදිහට රූපයක් ඇඳලා දාගත්තා. දැන් ඇයි එහෙම දාගත්තේ කියන එක වාට තව ටිකකින් තේරෙයි. තව ටිකකින් තේරෙයි. හරි ඉක්මන් කරන් පොඩි හරිද? හරිනේ. දැන් අපි දෙවෙනි ප්‍රශ්නයට. පුතේ බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ කියලා දැන්. හරි සෙට් එක චුට්ටක් අත ඔසාලා මේ උත්තරේ ගත්ත සෙට් එක චුට්ටක් රයිස් හෑන්ඩ් එකක් දාගෙන ගත්ත සෙට් එක රයිස් හෑන්ඩ් එකක් දාගෙන පුතාල අවේ ඉන්න ටිකට කියන්නේ ඔහොම මගේ පැටව ටික පුතේ ලින්ක් එක චුට්ටක් ෂෙයා කරහල්ලා ස්ටේටස් එකක් දාහල්ලා හැමෝම දාහල්ලා ස්ටේටස් එකක් මොකද තව පොඩි ඉඩක් තියෙන්නේ මේක පුරවහල්ලා අපරාදෙනි මොකද පුතේ මම මේ සමාජ සත්කාරය මම මේ කරන සමාජ සත්කාරයට පුතේ බලගින් චුට්ටි හෙල්ප් එකක් මං ඉල්ලන්නේ චුට්ටි හෙල්ප් එකක් මහලොකු හෙල්ප් එකක් නෙවෙයි පොඩි හෙල්ප් එකක් කියලා නේ හෙල්ප් එක දියල්ලා පොතේ පොඩ්ඩක් ලින්ක් එක ෂෙයා පාරක් දාලා යාළුවෝ ටික දැනුවත් කරා හුරුද ඉන්නව කියලා පොතේ ලින්ක් එක ෂෙයා කරා නම් ඔය ඉඩ ටික නිකම්ම පිරලා යනවා මොකද මෙතන ඉන්නව නේ දැන් අනුගානන්ද කොහෙද පොතේ ඔය ඕකෙන් පොඩි ප්‍රමාණයක් තමයි තව පිර වෙන්න තියෙන්නේ ඕක දැනින්නවත් නැහැ පිරලා යනවා බලගේ හෙල්ප් එක විතරයි ඕනේ හරිනේ අවංක වෙලා මම මේ සමාජ සත්කාරයට දායකත්වය දක්වනවා කියලා පුළුවන් නම් හිතපොත ලින්ක් එක ෂෙයා කරා හරි පොතේ දෙවෙනි ප්‍රශ්නේ අපිට කියනවා මොකද්ද? පුස්තකාලේ පොතේ ඔන්න කියනවා පරිත්‍යාග කළ පොත් ගණන 150ක් කියලා කියනවා. චුරුපතේ පරිත්‍යාග කර පොත් ගණන 150ක් කියලා කියනවා. හරිද? හොඳට ප්‍රශ්නේ කියවහල් නැහැ. පරිත්‍යාග කර පොත් ගණන 150ක කියලා කියනවා. හරි. ඊට පස්සේ පොතේ අපිට කියනවා දෙවෙනි ප්‍රශ්නය මගේ රත්තරන් පොතේ දෙවෙනි ප්‍රශ්නේ අපිට කියනවා පුස්තකාලයේ මුලින් තිබූ පොත් ගණන සොයන්න හරි ලේසි. චිරපදේ ප්‍රශ්නේ අයින් කරමු. මෙයා පරිත්‍යාග කරලා තියෙන පොත් ගණන 150යිලු. පුතා පරිත්‍යාග කර ප්‍රමාණය කොච්චරද? 12න් 5ක් නේ දැන්. ඒ ළමා කතන්දර බොක්ස් සෙට් එකයි සාහිත්‍ය පොත් ටිකයි. ඒ පරිත්‍යාග කරපු ටික පොතේ 12න් 5යි. අපිට ඒකේ ගාණත් එක්ක කියනවා පරිත්‍යාග කර පොත් ගණන 150ක් කියලා කියනවා.
ඒ කියන්නේ පොතේ පරිත්‍යාග කරපු කොටස 12න් 5ක් නේ. පරිත්‍යාග කරපු කොටස 12න් 5යි. ඔය 12න් 5 නේ ලබන් 150 කියලා කියන්නේ. ඈ බං ඔය 12න් 5 නේද 150 කියන්නේ ඇයි? ඉතින් බං පරිත්‍යාග කරේ 12න් 5ක් නේ. ඒ කොටස 150යි. නම් ඔය 12න් 5 තමයි 150 කියන්නේ. ඒ 12න් 5 තමයි මගේ පොතේ 150 කියන්නේ. හරිද? ඒ 12න් 5 තමයි 150 කියලා කියන්නේ. පොතේ group link ඉල්ලනවා අයයට. group link හම්බ වෙයි තව ටිකකින්. ඔය මගේ සහායට ඉන්න මිනිස්සුන්ට තාම එන්න විදියක් නැහැ. කරන්ට් එක ලිෆ්ට් වෙලා තියෙන නිසා. මම හිතන්නේ තව විනාඩි 3-4ක් යනකොට සුළු මොහොතකින් කරන්ට් එක එනවා. ඒ ආපු ගමන් උන් ඇවිල්ලා link ටික දායි අනම්මනම් ඒ අවශ්‍ය දේවල් ඔක්කොම ටික දෙයි. එතකන් වැඩ ටික කරගෙන යමල්ල කලබල නැතු. ප්‍රධාන පරිත්‍යාග කරපු ටික තමයි 12න් 5 කියන්නේ 150. ඒ කියන්නේ පොදේ. කොටස් පහක් තමයි 150 කියන්නේ නේ. මේ පරිත්‍යාග කරපු කොටස් පහ තමයි 150 කියන්නේ. පුතා පරිත්‍යාග කරේ කොටස් පහයි. ඔක්කොම කොටස් කීයක් තියෙනවද? 12ක් නේ. චිරපතේ පරිත්‍යාග කරේ කොටස් පහයි. ඔක්කොම කොටස් 12ක් තියෙනවා. මගේ පුතා එක කොටසක් හොයාගමු. එක කොටසක් හොයාගන්න මේ 150 පහෙන් බෙදන්න. හරි. පත් වුණා. වැඩේ කොද? හරි නේ. දැන් හොඳට මෙහෙනවද නේද? දැන් ප්‍රියට ඇහෙනවා පේනවන්නේ. දැන් අවුලක් නැහැ මං හිතන්නේ. හොඳටම ඇහෙනවා පේනවා ඇති. හරිනේ හරි. එහෙනම් පුතා ඔන්න මේ පරිත්‍යාග කරපු කොටස් පහ තමයි 150 කියන්නේ. පුතේ මේ වගේ කොටස් ඔක්කොම 12ක් තිබිලා. මගේ පුතා කොටස් පහක් තමයි 150 කියන්නේ. එහෙනම් එක කොටසක් වරමුද හොයාගන්න. එක කොටසක් හොයාගන්න අපි මේක පහෙන් බෙදමුනේ. මේ මොකද කොටස් පහක් නේ පුතේ 150 කියන්නේ. එතකොට එක කොටසක් 30 ගන්න එන්නේ. නේ? එතකොට ඔන්න මේ එකක් 30යි නම් 30යි 60යි 90යි 120යි 150යි දැක්කම එහෙම නේද හැදෙන්නේ. එහෙනම් 30 ඒවා ඔක්කොම පුතේ කීයක්ද තියෙන්නේ? 30 ඒවා ඔක්කොම පුතා 12ක් කලින් තිබිලා තියෙනවා. 30 ඒවා 12 කියනම් පුතේ ඔන්න මං හදනවා. පුතේ මුළු පොත් ගණන. චිරවදා මුළු පොත් ගණන. ඉක්මනින් හදමු ඉක්මනින් හදමු. මගේ පුතේ මුළු පොත් ගණන කොහොමද හොයන්නේ? 150යි පුතේ කොටස් පහක් කියන්නේ 150. එක කොටසක් හොයාගන්න 150 පහෙන් බෙදන්න. ඒ වගේ කොටස් ඔක්කොම 12ක් නේ තියෙන්නේ. ඒ නිසා 150 පහෙන් බෙදපුවම එක කොටසක් එනවා. ඒක 12න් ගුණ කරනකොට පුතා ලස්සනට මුළු පොත් ගන්න එනවා නේ. එතකොට කියදෙන්නේ පුතේ 5ට 5 ඒවා එකයි. 150ට 5 ඒවා මගේ පුතා 30. 30 ඒවා 12ක් ගුණ කරාම පුතේ කියදෙන්නේ 30 ඒවා 10ක් නම් 300යි. 30 ඒවා 12ක් නම් පුතේ 360යි. එහෙනම් පුතේ එයා ගාව කඩේ දෙකලා තියෙන පොත් ගන්න කීයද? 360යි. ඒ කියන්නේ එයාගේ පුස්තකාලෙ පුතේ ඔක්කොම පොත් 360ක් තිබිලා තියෙනවා. ඒ 360න් තමයි 150 පාසලට දීලා තියෙන්නේ නේ. හරි ඉක්මන් කරමු. පොතේ හදමු හැමෝම. හරි ඉක්මනින් 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 හදමු. ගොඩක් නතර ලින්ක් එකේ ෂෙයා පාරක් දාලා අමතක වෙයි. හරිනේ. පොඩි ප්‍රමාණයක් තව එන්න ඉඩ දෙන්නේ. ඒක පුරවාලා මොකද අපරාධේ. ඒකත් හරි කියලා කියන පොත අවංකව හරි සෙට් එක චුට්ටක් රයිස් හෑන්ඩ් එකක් දාගෙන යා. උත්තර ආපි සෙට් එක රයිස් හෑන්ඩ් එකක් දාගෙන යා. හරි සෑහෙන පිළිසෙකට උත්තර දෙන්න තියෙනවා නියමයි සතුටුයි. හරි ඉවර සෙට් එක ඊළඟ එකට යන්න ඊළඟ ගන්නට යන්න. පුතා ඒ කරුණා ඊළඟ ගන්න. හොයි හොයි හොයි. හරි යන් අපි තුන්වෙනි ප්‍රශ්නයට. පොතේ තුන්වෙනි ප්‍රශ්නයට යන් විවරශ්‍යා කරමු. මගේ පුතා ඊළඟට අපි යනවා තුන්වෙනි ප්‍රශ්නයට. බලමු මොකන්ද තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ කියලා. හරි පොතේ අපිට කියන තුන්වෙනි ප්‍රශ්නය අසල්වැසි ඉතිරි වූ පොත්වලින් 60ක් ආනන්ද තම අසල්වැසියෙකුට දුන්නේය කියලා කියනවා. ආනන්ද කියන ඩයල් එක හොඳ පොරක් නේ. ඔබදා ඔන්න අසල්වැසියෙක්ට පොත් 60ක් දීලා තියෙනවා. දැන් ඉතිරි වෙනවනේ පොත් සෙට් එකක්. දැන් 360න් පොත 150 දුන්නා. තව මේ ඉතිරි වෙන ප්‍රමාණයක් තියෙනවනේ. ආන්ගේ ඉතිරි වෙන පොත් ටිකෙන් පොදේ 60ක් දෙනවලු කාටද? අසල්වැසියෙක්ට. අපෙන් අහනවා මගේ පුතා තුන්වෙනි ප්‍රශ්නේ ඔන්න අසල්වැසියාට දුන්නේ පුස්තකාලයේ මුලින් තිබූ පොත් ගණනින් කවර භාගයක්ද? ඒසො යන පොතේ ඔන්න පැහැදිලිව කියනවා
මුලින් තිබූ පොත් ගණනින් කවර භාගයක්ද? පුතේ මුලින් තිබ්බ පොත් 360ක් 360න් අසල් ලෙස යර දීලා තියෙන 60යිනේ. ඒ කියන්නේ 360න් 60ක් කියන්නේ කොච්චරක්ද? පුතේ හරි ලේසි දේවල් නෑ. ඔන්න වයා තුන්වෙනි ප්‍රශ්නෙට දැන්. එහෙනම් පුතේ ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හදන්න. අසල් වැස යාට දුන් කොටස අහනවානේ. පුතේ ඔන්න මම චුටි වගන් කියක් එක කියලා දාන්න. අසල් වැස යාට දුන් කොටස ආර් මුලින්ම පොත් කීයක් තිබ්බද 360ක් හරිනේ පොත් 360ක් තිබ්බ පුතේ මේ 360න් මගේ පුතා පොත් 360න් කොච්චරක්ද දීලා තියෙන්නේ අසල් වැසියාට මගේ පුතේ පොත් 360න් අසල් වැසියාට දීලා තියෙනවා පොත් 60ක් නේ එහෙනම් පුතේ 360න් 60ක් කියන්නේ කොච්චරද නේද පුතේ පොත් 360ක් නේ ඉස්සරවම මේ තිබිලා තියෙන මුළු පොත් ගන්න ඒකෙන් පුතා අසල් වැසියාට දෙනවා කියනවා 60ක් එහෙනම් මගේ පුතා 360 න් 60ක් කියන්නේ කොච්චරක්ද? පුතේ 60ට 60 ඒ වයකයි 360ට 60 ඒ වගේ පුතා කීයද? 6යි. ඒ කියන්නේ තිබුණ සම්පූර්ණ පොත් ගාණෙන් 6න් එකක් දීලා තියෙන අසල් වැසියාට. පුතා අපි 6න් එක 12 කරගමු නේ. මොකද දන්නවද? දැන් අපි කොටස් 12කට නේ බෙදාගෙන තියෙන්නේ. මේ 6න් එක කියවුවොත් පුතේ 12න් නම් කොච්චරක්ද? මේ 6න් ඒක ඒතර අපිට පාට කරගන්න පුළුවන් ඔය අසල් වැසියාට දුන්න කොටස කියලා නේ. පුතා 6න් එක කියන්නේ 12න් නම් කීයද? 12න් නම් 2යි නේ. පොතේ 6 වරක් 2 12 1 වරක් 2 2 ඉන්නේ. ඒ කියන්නේ 12න් 2. 6න් එක එහෙම නැත්නම් 12න් 2. කොහොම හරි කමක් නැහැ. උත්තරේ ලියලා 2 2ම හරි. පුතා 12න් කොටස් 2ක්. ඒ කියන්නේ අර සම්පූර්ණ ප්‍රමාණයෙන් කොටස් 2ක් ආය දිනව මොකටද? අසල් වැසියාට නේ. එහෙනම් අසල් වැසියාට දුන්න ටිකම මම මෙහෙට පාට කරනවා. හරි නේ? නා අසල් වැසියාට දුන්න ටිකම මේ පැත්තට පාට කරනවා. ඔය පැත්තට පාට කරනවා අසල් වැසියාට දුන්න කොටස. අසල් වැසියාට දුන්න කොටස පොතේ මේ මේ අතර පාට කරනවා. හරිද? එහෙනම් මේ වෙනකොට දැන් පරිත්‍යාග කරලා තියෙන ඔක්කොම ටික පොතේ මම මේ මේ පාඩ කරපු ටික ලියන කොටස් කියලා 3යි 6යි 4යි. දැන් 12කට බෙදා කොටස් 7ක් මේ වෙනකොට පරිත්‍යාග කරලා තියෙනවා. මේ වෙනකොට තව ඉතිරි වෙලා තියෙන පොත් ටික ඔන්න මම ලියනවා. මේ කොච්චරද? 12යි 5යි. මොකද කොටස් 12යි 5ක් ඉතිරි වෙලා තියෙනවා. සමහර විට මේ මේ ලියාගත්ත දත්ත ටික මේ ලියාගත්ත දත්ත ටික මගේ පොතේ තව ටිකකින් අපිට ඕන වෙයි. ඔය ලියාගත්ත දත්ත ටික තව ටිකකින් ඕන වෙයි කියලා හිතාගෙන තමයි මම ඕක ලියාගත්තේ. ඕක මහලක අමාරුවක් නෑ නේ මම ඕක ලියාගන්න එකනේ. ඕන වුණොත් ඒවා අපි පාවිච්චි කර ගන්න ඕන ඕන නැත්තම් හිම අවුලක් නෑ නේ. ඕන ඕන නැත්තම් කිසිම අවුලක් නෑ. හරි. පොතේ හිමසල් ලින්ක් එක චුට්ටක් ගෲප් එකේ ෂෙයා පාරක් දාමු. ලින්ක් එක පොඩ්ඩක් ෂෙයා කරන්න පන්තියේ පටන් ගෙන තියෙන්නේ සම්බන්ධ වෙන්න කියලා ඒක chat එකටත් දාන්න. එතකොට chat එකෙන් පොතේ ඕක අරගෙන බල ස්ටේටස් පාරක් දාහරලා හරි නේ. හරි. පොතේ WhatsApp group link ටිකුත් chat එකට දාන්න. WhatsApp group link ටිකුත් chat එකට දාන්න. හරි. එහෙනම් පොතා වන්න තුන්වෙනි ප්‍රශ්නෙත් හරි. හරි. මම පොතා වන්න තුන්වෙනි ප්‍රශ්නෙත් හරියා. ඉක්මනින් හදමු ඉක්මනින් හදමු. තුන්වෙනි ප්‍රශ්නෙත් හරි චුර පොතේ. ඔන්න අපි තුන්වෙනි ප්‍රශ්නට හරියට උත්තරේ ලිව්වා. ලස්සනට. අට ලෙන්සි මේවැ. මේ වගේම මේ ගේම තියෙන්නේ මේ ගාන හරියට තේරුම් ගන්නවද? තේරුම් ගන්නවද නැද්ද කියන එක මත තමයි ඔයාට ඔයා ගාන හදනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. තේරුණානේ ගාන ලස්සනට ඔයාට ගලාගෙන යන විදිහට තේරුණා නම් කොටසින් කොටස පියවරෙන් පියවර පටලේසියෙන් ගාන හදන්න පුළුවන් බුදේ හරිනේ හරි පොරේ ක්ලාස් එකේ ලින්ක් එක චුට්ටක් ස්ටේටස් එකක් දාමු හැමෝම සම්බන්ධ වෙන්න කියලා ජොයින් නව් කියලා දැම්මා දැන් මචර මොකද උඹලගෙන් මම බලාපොරොත්තු වෙන්නේ එපමණයි මේ කරන සමාජ සත්කාරය තව එකෙක්ට අවස්ථා තව කෙනෙක්ට ලබා ගන්න අවස්ථාව දෙන එක පමණයි හරි ඉක්මන් කරමු පොද ඉක්මන් කරමු ඉක්මන් කරමු හරි පොදේ අපි යන්නේ නේද හතරවෙනි ප්‍රශ්නයට හරි ඉතින් පොදේ හතරවෙනි ප්‍රශ්නයට යන්න බලමු මොකක්ද හතරවෙනි ප්‍රශ්නේ කියන්නේ කියලා පොදේ අපිට කියනවා හතරවෙනි ප්‍රශ්නේ ඔන්න අසල් වැසියාට දුන් පසු ඉතිරි වූ පොත් වලින් පහෙන් තුනක් ආනන්ද විකුණුවේ කියලා කියනවා පොදේ ආනන්ද කියන කෙනා මොකද කරලා තියෙන්නේ ඔය දැන් දුන්නනේ මෙයාටත් කොටසක් අසල් වැසියාටත් කොටසක් දුන්නනේ ඒ දීලා තවත් පොත් ඉතිරි වෙනවා ආන්ගේ ඉතිරි වෙන පොත් වලින් පහෙන් තුනක් විකුණලා මොන වගේද විකුණන්නේ ඉතිරියෙන් නැ එතකොට ඉතිරිය ඕන් අපි කලින් දැන් අරගෙනක් තියෙන්නේ ඒක පට්ට වැදගත් ගත්ත එක පුතා ඉතිරියෙන් කොච්චරක් විකුණනවා කියනවද
පහෙන් තුනක් පුතා ආනන්ද විකුණලා ඉතිරියෙන් පහෙන් තුනක් ආනන්ද විකුණලා මගේ පුතා අපෙන් අහනවා හතරවෙනි ප්‍රශ්නේ පුස්තකාලයේ මුලින් තිබූ පොත් ගණනින් කවර භාගයක් විකුණුවේදයි සොයන්න එහෙනම් පුතේ ඔන්න මං හදනවා හතරවෙනි කොටස හරිනේ හතරවෙනි කොටස දැන් ඔය දෙක අපු සෙට් එකට කියන්නේ මේ ගානේ අවසානම කොටස යන්නේ පුතේ චුට්ටක් අල්ලගෙන ඉන්න ඊළඟ ගාන පටන් ගන්නවා තව සුළු මොකද කි හරිනේ එහෙනම් පුතේ ඔන්න හතරවෙනි කොටස අවසානම කොටස ලකුණු 10ක ගානක අවසානම කොටස මේ හදාගෙන යන්නේ චුරපද අවසානම කොටස ඔන්න හතරවෙනි කහන්නේ මොකද්ද විකුණක කොටසනේ පුතා විකුණන්න කලින් ඉතිරි වුණ පොත් ටික හොයාගෙන ඉන්න බෑ ඇයි ඉතිරියෙන් තමා පුතා ඌ විකුණන්නේ ඉතිරියෙන්නේ විකුණන්නේ එහෙනම් ඉතිරි වුණ ප්‍රමාණය හොයාගෙන ඉස්සරවම මේ මෙතන අපි අර රූපේ සටහන දැකලා පාඩ කරගන්න පුතා මේ වෙනකොට ඉතිරි දා දින ටික නිකම් වෙනවා 12න් 5යි කියලා ඉතිරි ඉතිරි ප්‍රමාණය පුතේ නිකම් වෙනවා 12න් 5යි කියලා ඉස්සරවම හොයාගමු ඉතිරි වූ පොත් ප්‍රමාණය පුතා ඉතිරි වූ පොත් ප්‍රමාණය කොහොමද හොයාගන්නේ පුතේ ආරම්භයේ පොත් කොටස් කීයකට බෙදාගුවද කොටස් 12න් 12ම ආරම්භයේ තිබ්බනම් ආරම්භයේ පුතේ කොටස් 12කට බෙදලා ඒ 12ම තිබ්බා ඊට පස්සේ මොකද කරේ ආනන්ද පුස්තකාලයට දුන්න පොත් සෙට් එක ඊට අමතරව අසල් ගැසියාට දුන්න ඒකට දීපු ඔක්කොම ගාන පුතා කියලා 12න් 7යි ආරම්භයේ තිබ්බ ගානේ දීපු ගාන අඩු කරන්නේ මේ විදිහට එතකොට අපිට වෙනවා ඉතිරි වෙන ගාන උත්තරේ අහන්න කලින් අපි උත්තරේ හොයලා ඉවරයි ඊළඟ ප්‍රශ්නේ උත්තරේ අහන්න කලින් ඒ ප්‍රශ්නට උන උත්තර හොයලා ඉවරයි තේරුණානේ එහෙනම් ඔය පුතා කල්පනාවෙන් හරි පුතේ එහෙනම් අපි යන් ගානක අපිට කියන්නේ ඉතිරියෙන් කොච්චරක්ද පහෙන් තුනක් විකුණනවා කියලා ඉතිරියෙන් පහෙන් තුනක් පුතේ විකුණනවා කියලා අපිට කියන්නේ එහෙනම් චුරු පුතේ ඔන්න විකිණු පොත් ප්‍රමාණය මරි පුතේ විකිණු පොත් ප්‍රමාණය හොයලා දාන්න අපි විකිණු පොත් ප්‍රමාණය පුතා විකිණු පොත් ප්‍රමාණය පුතේ ඉතිරියෙන් තමා පහෙන් තුනක් විකුණන්නේ එහෙනම් පුතා ඉතිරිය කොච්චරක්ද 12න් 5යි ඉතිරියෙන් පුතේ සුළු කිරීම වෙන්නේ ඉතිරියෙන් කොච්චරක්ද 5න් 3ක් විකුණනවානේ මගේ පුතා උන් වෙනකොට සුළු කිරීමේදී අපි දාන්නේ මොකද්ද ගුණිතේ අනේ මුණුට මං ගුණිතේ දානවා පුතේ කැපෙනවා ටික කපලා දාන්නනේ ආ 5ට 5 උඩයි 8යි කැපිලා යනවානේ පුතේ එතකොට ඉතුරු වෙන්නේ 12න් 3යි කියලා අනේ මොනවා පුතේ 3යි 12යි කපන්න පුළුවන් කිසි අවුලක් නැහැ ඒක වෙනවනේ ඉතින් ඒ වුණාට පුතා හරය 12ක් දාගන්න ඒක ටිකක් වටිනවා රූපේ පාට කරගන්න ලේසි වෙනවානේ එහෙනම් පුතේ ඔන්න 12වරක් පුතේ යට 12යි කියලා එනවා එක්වරක් තුන 3යි කියලා එනවා පුතාලට ඕනිම නම් මේක සුළු කරගන්න 3ට 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි කියලා දාලා 4න් 1 කියලා ගන්න මේක තිබ්බත් දෙකෙන් කෝක වුණත් ලකුණු තියෙනවා හරිනේ එතන පුතේ 12න් 3ක් ඒ කියන්නේ අයත් කොටස් 3ක් පාට වෙන්න ඕනේ එයා විකුණලා තියෙන ටිකනේ හරි ඒක නම් දැන් අය පාඩ කරන්න ඕනේ නැහැ මේ ඔය ගානේ අවසානයේ අපි හදපු නිසා අපි ඔය හදාවේ ගානේ අවසාන කොටසනේ නේ හතරවෙනි කොටස නේද පුතේ හතරවෙනි කොටස තමයි හදාගු හරි හිමසල් පන්තිය පටන් ගන්න තියෙන කියලා ලින්ක් එක චුට්ටක් ගෲප් ටිකට නැවත ෂෙයා පාරක් දාන්න එතකොට ඒකෙන් සෙට් වෙනයි සෙට් වෙයි හරිනේ හරි පුතේ එක්පන් කරමු හතරවෙනි කොටසත් ඔන්න හදාගමු ඉවර අය ඊළඟට අලුත් ගානක් තියෙන්නේ පුතේ පේපර් එකේ ලින්ක් එකක් චුට්ටක් චැට් එකට දාන්න පේපර් එකේ ලින්ක් එක චැට් එකට දාන්න ලින්ක් එක නැති කට්ටි ඉන්නවා නම් ඒගොල්ලොන්ට පේපර් එක චුට්ටක් ගන්න මම ඉක්මනින් දාමි ඉක්මනින් දාමි පොතේ ඔන්න පේපර් එකේ ලින්ක් එක චැට් එකට දාන්න පොතේ පොතා පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න පස්සේ මේක පොතෙන් බලන්න හදාගන්න ප්‍රශ්න බාර ඔබ උත්තර දෙන්න
හරි එහෙනම් යමු අපි දෙවනි ගානට පුතේ යන් අපි දෙවනි ගානට හරි ඔනබදේ ඔය සාකච්ඡා කරේ ආ ඕ පොඩයි ඉන්න තවයි ගානේ කොටසක් තියනවාද පුතේ පස්වෙනි කොටසක් තිබ්බද ඒක චුට්ටක් උඩට ගන්න නෑනේ හතර හතර හරි 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 බලන්න පුතේ මම නා ඔය සාකච්ඡා කරේ ලකුණු 10ක විභාග ගානක් දැන් තේරෙනවනේ බලන්න මේ විභාග ගානේ ලකුණු 10 ගන්න පුළුවන්ද බෑද කියලා පුතේ ගේමන් හනකො ලකුණු 10 ගන්න පුළුවන්ද මහලකු අමාරු දෙවල් නොකුත් හැබැයි පුතා කියන දේ අනිත් කෙනාට පාඩ පුළුවන් තරම් ඔය රූපේ ඇඳ ගනීම රූපේ ඇඳ ගන්නකොට පුතේ පත්ත ලේසි ගාන හදාගන්න මහලකු ලේසි රූපේ ඇඳ ගන්නවම ගාන හදාගන්න මේක පුතා එක චුට්ටක් රූපේ හරිනේ හරි පුතේ වන්න ඊළඟට 2014 භාග ගානේ පොඩි පොඩි සුළු කිරිල්ලක් තියෙනවනේ කමන්නේ අපි භාග ගානේ හදන්නේ එහෙනම් ওই භාග ගානේ සුළු කරන්න වෙයි තියෙන භාග ගානේ ඉක්මනින් සුළු කරලා දාමු පුතේ 2014 ගාන ඔය සාකච්ඡා කරන්න 2014 ගාන තමයි මම දැන් අපි සාකච්ඡා කරන්න පටන් ගන්න 2014 සාපේල දීපල් එකට ආපු ගාන පුතේ සුළු කරන්න කියලා කොටසක් තියෙනවා ඉස්සරෝමනේ සුළු කරන්න ඒවල තියෙනවා පුතේ ඒ කියලා එකක් සුළු කරන්න එකේ මේ සුළු කරන්න කියලා කියන පුතේ මම ගාන ඉක්මනින් ලියලා සුළු කරලා දානවා හයයි අටෙන් තුන අඩු කිරීම හතරෙන් එක වරන් සුළු කිරීම තියෙනවා ඊට පස්සේ සුළු කිරීම තියෙනවා ඊට පස්සේ වතාවක් හතෙන් එක වතාවක් හතෙන් එක හරි එහෙනම් පොතේ හදලා දාන්න ප්‍රශ්නය කර මොන මාලි පොතා බලන් ඉන්න හොදට සිරපතේ වරහන් තියෙනවා සුළු කිරීම තියෙනවා අපි භාග සුළු කරන්න පොතේ කොහොමද මොකද්ද තියරිය 1 බෙගු එආ ඇස රේ මොකද්ද පොත අපතේ නැද්ද 1 බෙගු එආ වා කියන්නේ වරහන් තුල සුළු කිරීම උන් කියන්නේ උන් වලින් සුළු කිරීම බේ කියන්නේ බෙදීම ගු කියන්නේ ආ ගු කියන්නේ ගුණ කිරීම හරිනේ ඊරස් එකතු කිරීම ඊරස් අඩු කිරීමනේ පොතේ මේකේ වරහන් තියනවාද ඔව් වරහන් තියනවා එහෙනම් පළමුව කරන්නේ වරහන් තුල සුළු කිරීම පොතා ඊට පස්සේ අනිත් ඒවාට යන්නේ එහෙනම් මගේ පොතා වරහන් තුල සුළු කරන්න පටන් ගමුනේ මගේ පොතේ ඔන්න මම වරහන් තුල සුළු කරනවා යන්නේ සිරපතේ මේ විෂම භාගයේ මිශ්‍ර භාගයක් මිශ මේ මිශ්‍ර භාගයේ විෂම භාගයක් කරනවා ඉස්සරෝම 8 48යි 48 3ක් පුතා 1 3 හතු කීයද 51යි ඒක එතනින් යනවා 51 වෙදී 8 අඩු කිරීම මෙතන යනවා 4 1 පුතේ වතාවක් තෙන්නක ඒවට මුකුත් කරන්නේ නැහැ පිට තියෙන ඒවට වරහන තුල සුළු කරලා තමයි ඒ කරන දේවල් පුතා වරහන තුල තියෙන අඩු කිරීම භාග අඩු කිරීම පුතා භාග අඩු කරන්නේ කොහොමද හරය සමාන කරන ඉනමයි පුතා මේ දෙකේ හරය සමාන කරලා මෙයා 8යි මෙයා 4යි මම මේ 4ත් 8 කරන්න උඩයි 8යි දෙකම දෙකෙන් ගුණ කරනවා සුරපද එතකොට මෙයා 8යි 4 වරක් දෙක මෙයා 8යි මොන පොදු හරයක් වෙනවා මට 8යි කියලා පුතේ මෙතන ළවේ 51යි අඩු කිරීම එක් වරක් දෙක කීයද 2යි සුළු කිරීම වතාවක් 4 එක පුතේ 51 දෙකක් අඩු වුණාම කීයද 49යි කියලා නම් මගේ පුතා 51 දෙකක් අඩු වුණාම 49 බෙදීම 8 බෙදීම 8 පුතේ ඔන්න දැන් ඔන්න වරහන අයින් වුණා වරහන අයින් කරනකොට පුතා උන් වෙනුවට දානවා මොකද්ද අපි ගුණ කිරීම පුතේ 7 1 පුතා උඩයි 8යි කැපෙනවා නම් කපලා දාන්න සර් 7 වරක් 7යි නේ 49 ට එහෙනම් පුතේ 49 ට 7 ඒවා කීයද 7යි නේ උඩයි 8යි 7 කපන්න පුළුවන් 7ට 7 ඒවා 1යි 49 වෙන හතේ වපදා කීයද 7යි ඒක උඩ හත් වරක් එක 7යි කියලා එනවා පුතේ යට 8 වරක් එක කීයද 8යි කියලා එනවා මගේ පුතා උත්තරේ කීයද 8න් 7යි උත්තරේ කියලා පුතේ 8න් 7යි ඉක්මනින් ගමු ඉක්මනින් ගමු ලා ඉක්මනින් අද මම පොඩි ලේසි ගානක් එක නම් ඊළඟට තියනවා නම් භාග භාවිතේනේ ජරවද ඊළඟට තියනවා නම් භාග භාවිතේ ඉක්මන් කරා ඊළඟට තියනවා භාග භාවිතේ ඊළඟට තියෙනවා මගේ පුතා භාග භාවිතය හරිද ඉවරද වෙලාව ඇතිද මං කරමු මං කරන්න පෑයි තියෙන්නේ ඒ පෑයේ තමා මේ සෙල්ලම් ඔක්කොම හරි නේද ආ පුතේ කියනවා නෝන අද තියරි ක්ලාස් එක තිබ්බේ නැහැ තියරි ක්ලාස් එක සෙට් එකට කියන්නේ අද පුතා තියරි ක්ලාස් එක තිබ්බේ නැහැ අපි තිබ්බේ නැහැ කියන පුතේ අද සෑහෙන්න වැස්සයිට් එක පවර් කට්
එකත් එක්කම පොතේ ක්ලාස් එක කරගන්න විදිහක් තිබුණ නැහැ. එහෙනම් අද තියරි ක්ලාස් එක තිබ්බේ නැහැ. හැබැයි මේ පන්තිය තියෙනවා. හෙට සුපුරුදු පරිදි තියරි ක්ලාස් පැවැත්වි. හෙට තියෙනවා සුපුරුදු පරිදි තියරි ක්ලාස් එක. හරිනේ. අද තිබ්බේ නැහැ. හෙට තියෙනවා. හෙට හවස ගොඩක් වෙලාවට හෙටත් පහමාර හතමාර වගේ තියරි ක්ලාස් එක තියෙන්නේ. අද දාලා තිබ්බ වෙලාවටම හෙට තියරි ක්ලාස් එක තියෙනවා. එතකොට හෙටත් කොහොමත් පැයේ පන්තිය තියෙනවා. ඒක වෙලා වෙනසක් වෙන්නේ නැහැ. ඒක රෑ 8:00 9:00 තියෙනවා. පුතාල පුළුවන් තරම් ඒකේ ලින්ක් එක ෂෙයා කරහම. ඒකේ ලින්ක් එක පොතේ ඔය එකම ලින්ක් එකෙන් එන්න පුළුවන්. ඒක වෙනස් කරන්නේ නැහැ. පොඩ්ඩක් එඩිට් කරන එක විතරයි කරන්නේ දිනේ වෙලා දිනේ සඳවස. ඒ නිසා පුතාල පුළුවන් තරම් ලින්ක් එක චුට්ටක් ෂෙයා කරන්න. හරිනේ. හරි. යන් අපි එහෙනම් දෙවනි ගානට පොතේ පේපර් එක ෂෙයා කරමු. මම මේක මතකනවා දෙවනි ගානට යමු. හරි. ඉවර නැත්තේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. ඉතින් අපිට දෙවනි ගානේ මොකද්ද කියන්නේ? ඒක ලොතරැයි ප්‍රශ්නයක් නේ. ලොතරැයියක් ඇදිලා තියනවා තිලිනේට නේ. තිලිනේ කියන කෙනාට පොතේ ඔන්න ඇදිච්ච ලොතරැයිය ගැන තමයි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ. මම පුතා තිලිනේ ලොතරැයියකින් දින මුදලින් 10න් 3ක් තමා උගත් පාසලේ පුස්තකාලයට පුතේ තිලිනේ කියලා කෙනෙක් ඔන්න ලොතරැයියක් දිනලා ඒ දිනපු මුදලෙන් 10න් 3ක් එයා ඉගෙනගත්ත පාසලේ පුස්තකාලයට දීලා තියෙනවා. ඉතිරි මුදලින් 7න් 4ක් ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකටත් පරිත්‍යාග කළාය. මොනවා වුණත් කියන්නේ නිකමද කියන එක නේද බලන්න. අද කාලේ නම් ලොතරැයියක් දිනුවොත් නේ රම්බෝ ගමේවත් ඉන්නේ නැහැ නේ. කාටවත් එක රුපියලක්වත් දෙන්නේ නැහැ ඉන්නේ. අදමද කාටවත් දෙන්න ඕනේ නැහැ ස්කෝලේට පන්සලට නේ වැඩිහිටි නිවාසයේ වගේ දේවල් අංගන වටිනවා. ඒ අතින් තිරෙනි එන හොඳ පුද්ගලෙක් වගේ කියලා පේනවනේ. ඉතින් එයා දීලා තියෙනවා කොච්චරද 10න් 3ක් පාසලට. පාසලට නේද කියන්නේ? ඔව්. පාසලේ පුස්තකාලේ නේද? එහෙනම් පුතේ ඔන්න පාසලට දුන්න කොටස 10න් 3ක් මම කියන්නත් ලියන්නේ. පාසලට දුන්න කොටස 10න් 3ක්. ඊට පස්සේ වැඩිහිටි නිවාසයට දුන්න කොටස එක තමයි බලලා දිනනවා. වැඩිහිටි නිවාසයට දුන්න කොටස මගපතේ වැඩිහිටි නිවාසයට දුන්න කොටස 7න් 4යි නේ. අනේ ඉතිරි මුදලින් 7න් 4ක් ඈ. පුතේ වැඩිහිටි නිවාසයට දීලා තියෙන්නේ ඉතිරියෙන් 7න් 4ක් ඈ. ඒක හරියට ගත්තද? ඉතිරියෙන් 7න් 4ක් තමයි මම පුතා වැඩිහිටි නිවාසයට දෙන්නේ. ඔච්චර තමයි කියන්නේ ගානේ. පළවෙනි ප්‍රශ්නේ අපේ අහනා මගේ පුතා තිලිනි වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළේ දිනු මුදලින් කවර භාගයක්ද? කොච්චරක්ද දුන්නේ කියලා අපෙන් අහනවා ඔන්න. පොතේ දිනු මුදලින් කවර භාගයක්ද කියලා අහන්නේ. මගේ පුතා දිනු මුදලින් කොච්චරක් වැඩිහිටි නිවාසයට දුන්නද කියලා අපෙන් අහනවා. හරි. හදලා දාමුනේ. එහෙනම් පොතේ බලගින්මු හැමෝම. ඔන්න පොතේ තිලිනි දිනපු මුදල මොකක් කරනවද? ආරම්භයේ දිනපු මුදල පොතේ කොටස් 10කට කඩනවා. 10න් 3ක් ඊට පස්සේ කාටද දෙන්නේ? පුස්තකාලයට. පොතේ ඔන්න මං කිව්වනේ බලට පුළුවන් තරම් රූපය අඳපල්ලා කියලා. රූපය අඳහම් බං ඕක හදන්න දෙයක් නැහැ. පට්ට ලේසි. එහෙනම් මොනම රූපය අඳින්න. මෙන්න තියෙන ඉතිරි මොඩල්. හැම එකටම ඔන්න ඔය විදිහට ඕක වගේ රූපයක් අඳනවා. ඕන ගන්න දුර ගන්න. හරි ඕන ගාන ගොඩ දාන්න පුළුවන් නේ. හරි. පොතේ පේපර් එකේ ලින්ක් එක චුට්ටක් chat එකට දාන්න. පේපර් එකේ ලින්ක් එක මම පුතා චුට්ටක් chat එකට දාන්න. පේපර් එකේ ලින්ක් එක පොතේ චුට්ටක් chat එකට දාන්න. හරි. එතකොට පේපර් එක ෂෙයා කරනකොට screenshot එකක් ගහන්න ඉල්ල. පේපර් එක නැති නැත්තම්ම විතරක්. 2014 ගාන ඔය. හරි. එහෙනම් පුතේ ඔන්න ආරම්භයේ තිබ්බ මුදලේ පුතේ කොටස් 10කට බෙදලා, ඒ කියන්නේ තිලිමි දිනපු ලොතරැයිය කොටස් 10කට බෙදනවා ඉස්සරවම. ඒ 10කට බෙදලා පුතා එයා 3ක් දෙනවා කොහටද? පාසලට. පුතේ කොටස් 3ක් වුණ පාසලට දෙනවා. මේන් පාසලට දුන්න එක මම ගාම පාට කරා. හරි නේද? මගේ දුව පාසලට දුන්න ටික මම පාට කරා. ඒක පුතේ මේ පාට කරලා තියෙන ප්‍රමාණය කොච්චරද? 10න් 3ක්. පුතේ 10න් 3ක් වුණ දැන් මේකට කොට දුන්නාද ලොතරැයිය දිනපු එකෙන්? තව එයාට ඉතිරි වෙන්නේ කීයද කොටස්? 3යි 6යි 7යි. පුතේ තව ඉතිරි වෙන කොටස් ගන්න කීයද තියෙන්නේ? 10යි 7යි නේද මගේ පුතා? තව එයාට ඉතිරි වෙන කොටස් ගන්න තියෙන 10න් කීයද?
දහයෙන් හතයි. මගේද ඉතිරි වෙන ප්‍රමාණය දහයෙන් හතයි. ආන් ඔය ඉතිරියෙන් තමා පුතා දෙනවා කියන්නේ හතෙන් හතරක් කොහොටද? කොහොටද? වැඩිහිටි නිවාසයට. ත්‍රිපදේ අපේ පළවෙනි ප්‍රශ්නය අහන්නේ මොකද්ද? වැඩිහිටි නිවාසයට දෙන කොටස නිපදේ. එහෙනම් මේ ඉතිරිය මේකෙන් තමා හතෙන් හතරක් දෙන්නේ. පුතා එහෙනම් හදලා දාමුනේ. මගේ පුතා අපි ඉතිරිය ඉස්සරම හොයාගනිමු. දැන් රූපය අඳින්න නැති වුන් ඉන්නනේ කොච්චර කිව්වත් අර පන්දකම එහෙම තියෙන සෙට් එකක් ඉන්නනේ පුතා. එවුන් එනුනොත් මං ඉතින් උදව්වක් කරන්න බෑ නැත්තම් හරිය නෑනේ නේ. හරි ඒ නිසා පුතා ඔන්න ඉතිරිය ඉස්සරවම හොයලින් බෑ. හරි. ඔතේ පළවෙනි B එකේ පළවෙනි ප්‍රශ්නය. ඔගේ B එකේ පළවෙනි ප්‍රශ්නය. පුතා ඉස්සරවම මං හොයන්න ඉතිරි කොටස කියලා. ඔව් මගේ පුතා ඉතිරි කොටස ඉස්සරවම හොයනවා මම. හරිනේ. ඉතිරි කොටස හොයාගන්න කොහොමද? ආරම්භයේ එයා දාල තිබ්බ මුදල කොටස් 10කට බෙදුවා. ඒ කොටස් 10න් 10ම ලියනෝනේ ආරම්භයේ. ඊට පස්සේ එයා දෙන්නේ කොච්චරද 10න් 3ක්. පොදේ ආරම්භයේ තිබ්බ ප්‍රමාණය එයා දීපු ටික අඩු කරම වෙනවා ඉතිරි ටිකනේ. පොදේ පොදු හරයේ කීයද 10යි. මගේ පොදා පොදු හරයේ 10යි. පොදේ 9 10න් 3ක් අඩු වුණාම කීයද? ඉතින් පොදේ 10න් 3ක් අඩු වුණාම 7යි. මගේ වැඩව 10 3 කඩ වුණාම කීයද? 7යි 10න් 7යි කියලා එනවා ඉතිරි කොටස. එහෙනම් ඕකෙන් තමයි පුතේ 7න් 4ක් දෙන්නේ වැඩිහිටි නිවාසෙට. එහෙනම් පුතේ ඔන්න මම හොයනවා වැඩිහිටි නිවාසෙට දුන් කොටස. පුතේ වැඩිහිටි නිවාසෙට දුන් කොටස. වැඩිහිටි නිවාසෙට දුන් කොටස පුතේ කොහොමද හොයන්නේ? ඉතිරියෙන් හතෙන් හතරක් නේද? ඉතිරිය 10න් 7යි. අන්න කොහේ 10න් 7ෙන් මගේ උලා හතෙන් හතරක් නේ. සොලු කිරීම පොදේ නනෝට දාව ගුණ කිරීමනේ. මගේ ඉතිරිය උලා 10න් 7 ගුණ කිරීම හතෙන් හතර. පොදේ 7 7 ඒවයි 7යි. 7 7 ඒවයි 7යි නේ. පොදේ උඩ 8යි 4 7 කැපිලා යනවා. ඒකෝට 10න් කීයයි කියලා දෙන්නේ. මගේ උදා 10න් 7යි කියලා නෝ. මගේ වැඩව මේක උඩ 8යි සුළු කරන්න එපා. මීට වඩා ඇයි සුළු කරොත් අපිට අර කාට කරන එක චුට්ටක් අවුල් වෙනවනේ. පොතේ ඕනනම් මේ විදියට දාගන්න. දෙකම ඉතින් දෙකෙන් බෙදලා 10කට දෙකේ ඒවා 5යි 4කට දෙකේ ඒවා 2යි කියලා මෙහෙම මේ විදියට ඉතින් එහෙම බෙදලා දාන්න කිසි අවුලක් නැහැ උත්තරේ. හැබැයි 10න් 4 කියනක ඔළුවේ තියාගන්න. 10න් 4 කියනක ඔළුවේ තියාගන්න හැම වෙලේම. පුතා එහෙනම් ඔන්න ඉතිරි ප්‍රමාණය 10 sorry වැඩිහිටි ප්‍රමාණය වැඩිහිටි නිවාසයෙන් දෙන ප්‍රමාණය පොතේ කොටස් කීයක්ද? කොටස් හතරක් නිතර වැඩි වෙන නිවාසයට දෙන ප්‍රමාණය කොටස් හතරක් වෙනවා. මෙන්න මේකෙන් මා කොටස් හතරක් පංච කරනවා නේද? මම කොටස් හතරක් පංච කරනවා. ඒ පාඩ කරන්නේ මොකක් මොකටද දුන්නා ටිකද? වැඩි නිවාසයට දුන්නා ටික. චිරපදේ ඔන්න මේ වෙනකොට කොච්චර දැන් ඔය පාඩ කරපු ටික දැන් ලියා ගමුනේ. පුතේ ලැග් වෙලාද? නෑ නේද? ඕ තප්පරයක්. පුතේ මාව හොඳට ඇහෙනවා නම් පේනවා නම් රයිස් හෑන්ඩ් එකක් දාගෙන යන්න ලෙක්මනි. ලැග් වෙලාද? මා හොඳට ඇහෙනවද පේනවද? රයිස් හෑන්ඩ් එකක් දාගෙන ඉක්මනින් අදෝසයන් අදෝසයන්. හරි අවුලක් නැහැ. ගොඩක් අයට ඇහෙනවා පේනවනේ. හරි කේස් එකක් නැහැ. හරි 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 හරි. එහෙනම් කරගෙන යන්න. සමහරවිට ඔයගොල්ලෝගේ අර සිග්නල් ගැටලු තිබ්බහමත් පුතා එහෙම පොඩි අවුලක් තියෙනවා. හරි. සරපදේ එහෙනම් දැන් මම පාඩ කරන්න. මේ වෙනකොට ඉවර ප්‍රමාණය මේ වෙනකොට පරිත්‍යාග කර ප්‍රමාණය පුතේ සම්පූර්ණ මුදලේ පොදේ කොටස් කීයකට බෙදලා තිබ්බද? 10කට බෙදලා තිබ්බද? ඒ 10 පුතේ මේ වෙනකොට යා දීලා තියෙන කොටස් ඔක්කොම කීයක්ද? මෙතන කරයි බෙදන්න තමයි. පුතා ඒක තව ඉතිරි වෙලා තියෙනවා කාටද තිබෙන්නේ නේ? තිබෙන්නේ කවුද? නම් මට නම නම් මතක නෑ. හරි. පුතේ තව කොටස් තුනක් ඉතිරි වෙලා නැහැ. මොන ඉතිරි ප්‍රමාණයක් ලිව්වා ඉතිරි ප්‍රමාණයක් තුනක් මම ගාන බලන්නේ මේ පුංචි රූපයක් අඳින්න තියෙන මේ රූපේ අඳහම බං ගාන සුපිරියට කොට දාන්න ගාන පට්ටට කොට දාන්න පුළුවන්. ඒ හින්දා පුතා මේ ක්‍රමවලට ඵලයල්ල නැත්නම් අපරාදී. ලකුණු අර ලේසියෙන් ගන්න තියෙන එක මේ ලේස් පට්ට ලේසියෙන් ගන්න පුළුවන්. ඒ නිසා මගේ පුතා මේ වගේ චුට්ටි රූපයක් ඇඳලා ගාන හදන්න පුරුදු වෙයල්ල පුරුද්දක් කරගනින්න ඕක. පට්ට ලේසි භාග ගාන කොට දාන්න එහෙම වුණොත් හරි ඉක්මනින් 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 හරි ඉක්මනින් ඉක්මනින් කරම් ඒ ගානම් හදම් පටස් ගාලා. මගේ ඒ ගාන ඉක්මනින් හදම් ඉක්මනින් හදම් ඉක්මනින් හදම් ඉවර අය ඊළඟකට යන් ඉවරයි ලයිකට යා පේපර් එක දැන් හැමෝම ගාව තියෙනවනේ 2014 පේපර් එක ගැන සාකච්ඡා කරන්න.
හරිද ඉවරද? ඉවරද පුතේ? ඉවරනම් ඉවරයි කියලා දාමු. හරි. හරි කියලා කියනවා. එහෙනම් පුතේ අපි යන් ඊළඟ ප්‍රශ්නයට. මගේ පුතා ඊළඟට යන්. බලමු මොකද ඊළඟ එකේ අහන්නේ කියලා. හරි. පුතේ ඊළඟ එකට යනවා නම් මන්ද? හරි. පුතේ අපිට කියනවා තුන් දෙවෙනි ප්‍රශ්නේ B එකේ පළවෙනි ප්‍රශ්නේ හරි වැඩි හිරි නිවාසයේ පරිත්‍යාග කළ මුදල හෙව්වා. ඊට පස්සේ B එකේ දෙවෙනි ප්‍රශ්නේ අහනවා. තිලිනි පරිත්‍යාග කළ මුළු මුදල දිනු මුදලින් කවර භාගයක්ද කියලා අහනවා. ප්‍රශ්නේ අයින් කරමු අයින් කරමු. දිනු මුළු මුදල පරිත්‍යාග කර මුළු මුදල අහනවා. පුතා එහෙනම් ඔන්න මං අදයි යනවා බලන් ඉන්න. මගේ පුතේ මගේ දුව දැන් ওই නිදි කෙර කෙර ඉන්න උන්ට එහෙම කියන්නේ නැහැ. මේ වෙලාවේ සමහරව උන් දැන් ඉන්නවා. නේ නිදි කෙර කෙර ඩෙස්ක් එක පල්ලේ වැටි වැටිනේ. ආයෙ නැගිට නැගිට ආයෙ ඉන්නවා. එහෙම හරි උනන්දුවක් තියනවා නම් කමන්නේ නැහැ. සමහරව ඉන්න ඔය නේද ගොයේ ගොර ඇද ඇද සමහරව ගස් తీරනවා වගේ මේ වෙලාවේ උන් ඉන්න තැන සද්දනේ. ඒ තරම් ගොරවන ගොරව ගොරව පොරවගෙන බුදියගෙන ඉන්න උන්ට කියන්නේ අවදි වෙයල්ල වැඩ කරපියව්. පුතා නිදාගෙන හිටියොත් පස්සේ දවසක තීරේ අපරාධ මං ඉස්සර නිදාගත්තේ මං පාඩම් කරා නම් අද මම ගොඩඩි කියලා හිතෙන්නේ. ඒ නිසා පුතා වැඩ කරපන් ගැම්මට වැඩ ටික කරපන් පට්ට ආතල් එකේ ආසාවෙන් වැඩ ටික කරගෙන යමල්ල. හරිනේ. එහෙනම් මම පොදේ වන්න අපෙන් අහනවා දෙවනි ප්‍රශ්නේ B එකේ දෙවනි ප්‍රශ්නේ කියන පොදේ අපෙන් අහනවා මොකද්ද? කොච්චර පරිත්‍යාග කරාද කියලා සම්පූර්ණම. පොදේ මේ අපි එක පාඩ කරලා තියෙන දැන් මේකෙන් නිකම් වෙනවා. කොච්චරක් පරිත්‍යාග කරලා තියෙනවද කියලා මම පුතා බලන්න කොටස් කීයද? 2 2 3 4 5 6 7 පුතේ සම්පූර්ණ මුදලෙන් කොටස් 7ක්. කොටස් 7ක් එයා පරිත්‍යාග කරලා දිනන පොදේ අපෙන් අහන්නේ ඕක. ඉතින් ඒක ලියන එකත් බං මහ ලොකු දෙයක්ද කියලාකො ලැජ්ජාවේ බෑ බං. මේ බං මේ වගේ ප්‍රශ්න අහනවා කියනකොට විභාග පේපර් එකට ඒක පුතා රූපය දාගත්තේ නැත්නම් ඕවා ඔහොම තේරෙන්නේ නැහැ. නිකන් කියන්න බෑ නේ. පට්ට ලේසි පුතේ නිකන් රූපේ දිහා බලලා කියන්න පුළුවන්. ඌ උනේ ඇය නේ ඇය තෙලිනේ තෙලිනේට ඌ කියලා හරියන්නේ නැහැ. ඉතින් තෙලිනේ ඇය කොච්චර මුදලක් පරිත්‍යාග කරලාද කියලා රූපේ බලලා කියන්න පුළුවන්. එහෙනම් පොත ඉක්මනින් ලියලා දාමු. දෙවනි ප්‍රශ්නය පොතේ පරිත්‍යාග කරන මුළු කොටසනේ පරිත්‍යාග කළ මුළු කොටස පොතේ ඕනනම් මේ මේ 10 3 10 මේ 4 ඉදි ආවේ එකතු කරන්න ඕනේ. 10 3 10 4 එකතු කරලා උත්තරේ දැම්මත් කමක් නැහැ. මේ 10 3 කියේ පුස්තකාලේ දීපු ටික 10 4 කියාවේ වැඩිහිටි නිවාසයේ දුන්න ටික. ඒතර ඔය දෙක එකතු වුණා මේ විදිහට 10 7 කියලා දැම්මත් කමක් නැහැ. එහෙම නැත්නම් ඉතින් නිකම්ම පොතේ ඔය විදිහට රූපයෙන් අර දැම්මනම් හරි 10 7 කියලා. 10 7ක් වුණ පොතේ සම්පූර්ණ පරිත්‍යාග කරලා තියෙනවා. හරිද? එන යන්න අපි ඊළඟ එකටනේ. ඊළඟටත් යන්න. ඊළඟට යන්නේ නේද පොතේ? හරි. හරි. යන්න ඊළඟට යන්න. ඊළඟට පොතේ පේපර් එක ෂෙයා කරද්දම් ෂෙයා කරද්දම්. ඊළඟට යන්න. තුන්වෙනි ප්‍රශ්නය අපිට අපෙන් අහනවා පරිත්‍යාග කළ මුළු මුදල ඉතිරි වූ මුදලට වඩා රුපියල් 80,000ක් වැඩි නම් පොතේ පරිත්‍යාග කරපු ප්‍රමාණය යාගාව දැන් අතේ යම් ප්‍රමාණයක් ඉතිරි වෙනවනේ ඔක්කොම දෙන්නේ නැහනේ. උදාහරණයකට ඉතිරි වෙනවා කියලා හිතන්න රුපියල් 50,000ක් ඉතිරි වෙනවා 50,000ක් පුතේ ඉතිරි මුදලට වඩා 80,000ක් වැඩිලු එයා පරිත්‍යාග කරන මුදල. ඒ කියන්නේ මගේ අතේ 50,000ක් ඉතිරි වුණා නම් පුතේ ඒකට වඩා 80,000ක් වැඩි කියන්නේ කියද්ද 130,000ක් නේ 130,000ක්. අන් ඔය වගේ එකක් තමයි ඔය කියන්නේ පුතේ. අපිට කියන්නේ පරිත්‍යාග දැන් අපිට හරියට කියන්නේ ඉතිරි වුණ මුදල කොච්චරක්ද කියලා. අපිට කියන්නේ මෙහෙම එකක්. ඉතිරි වුණ මුදලට වඩා රුපියල් 80,000ක් වැඩිලු පුතා පරිත්‍යාග කරපු මුදල. පරිත්‍යාග කරපු මුදල පුතා ඉතිරි වුණ ගානට කරලා 80,000ක් වැඩි නම්. ලොතරැයියෙන් තිලින දුණු මුදල කොපමණද කියලා අහනවා. පුතේ අර වෙනස නේද මගේ පුතා ඔය 80,000ක් කියලා කියන්නේ. වෙනස නේද 80,000ක් කියලා කියන්නේ නේ. ඔය පුතේ වෙනස තමයි 80,000ක් කියලා කියන්නේ. හරි නේද? වෙනසට තමයි පුතේ 80,000ක් කියලා කියන්නේ ඔකේ. එයා ප්‍රතිත්‍යාග කරපු මුදලයි අතේ ඉතුරු වුණ මුදලයි අතර වෙනස තමයි කියන්නේද රුපියල් 80,000ක් කියලා කියන්නේ. නේ රුපියල් 80,000ක් කියලා කියන්නේ එයාගේ අතේ ඉතිරි වුණ මුදල සහ පරිත්‍යාග කරපු එක අතර වෙනස.
ඕන් ලස්සන වන්දන පැහැදිලි කරන උතර අහගෙන ඉන්න මම උතර අහගෙන ඉන්න වැඩ කරපාලා උදාහරණේ පොතේ ප්‍රශ්නයෙන් කරමු හරි ප්‍රශ්නයෙන් කරමු චල පොතේ ඔන්න අපිට කියන්නේ මොකද්ද එයා දැන් එයාගේ අතේ යම් කිසි මුදලක් ඉතිරි වෙනවනේ එයාගේ අතේ ඉතිරි නැත කතාව පොතේ එයාගේ අතේ ඉතිරි වෙන්නේ කොච්චරද එයාගේ අතේ ඉතිරි වෙන්නේ මේ පාට වෙලා නැති කොටස් ටික ඕන් එයාගේ අතේ ඉතිරි වෙන ටික ඉතින් 10 3ක් තමයි ඇත්තටම එයාගේ අතේ ඉතිරි වෙන්නේ නේ ඉතිරි වෙන්නේ පොතේ අපිට කියනවා ආන්ගේ ඉතිරි වෙන කොටස පුතේ පරිත්‍යාග කරපු මුදලට වඩා කොච්චරක් වැඩි කියනවද පොතේ පරිත්‍යාග කරපු මුදල අර ඉතිරි වෙන කොටසට වඩා 80,000ක් වැඩි කියනවා මේ පරිත්‍යාග කරාම යම් කිසි කොටසක් 10 30ක් පරිත්‍යාග කරා 17ක් පොතේ අර පරිත්‍යාග කරපු ටික පොතේ අතේ ඉතිරි වෙනවටත් වඩා 80,000ක් වැඩි කියනවා එතකොට අතේ ඉතිරි වෙන්නේ 10න් 3යි පොතේ 10න් 3ට වඩා පරිත්‍යාග කරපු එක තව 80,000ක් වැඩි කියලා කියන්නේ. ඒ කියන්නේ පොතේ අර වැඩි මුදල තමයි අර වෙනසනේ පරිත්‍යාග කරපු එක සහ අතේ ඉතුරු වෙන එක අතර වෙනස තමයි පොතේ 80,000යි කියන්නේ. එහෙනම් ඔන්න මම ඉස්සරහම හොයාගන්න පොතේ තුන්වෙනි ප්‍රශ්නයට ඔන්න පොතේ ඉස්සරහම මම හොයාගන්නවා අර වෙනස පරිත්‍යාග කළ සහ අත ඉතිරි අතර වෙනස. පොතේ ඔන්න පරිත්‍යාග කළ කොහොමද කියන්නේ පරිත්‍යාග එහෙම නේ. පරිත්‍යාග කළ සහ ඉතිරි මුදල අතර වෙනස ඉතිරි මුදල අතර වෙනස පුතේ එයා පරිත්‍යාග කරපු කොටස කොච්චරද 10න් 7යි පුතේ පරිත්‍යාග කරපු කොටස 10න් 7යි එයාගේ අතේ තියෙන මුදල කොච්චර අතේ ඉතුරුනේ 10න් 3යි ආන් පොය වෙනසම නම පුතේ ඊයල 80,000ක් වෙන්නේ අපිට කියන්නේ පරිත්‍යාග කරපු කොටසට වඩා 80,000ක් සෝරි පොඩ ප්‍රශ්න ෂෙයා කරන්න පොතේ ප්‍රශ්න ෂෙයා කරන්න මොකද්ද පොතනද කියන්නේ කියලා බලන්න ප්‍රශ්න ෂෙයා කරන්න පොතේ මොකද්ද කියන්නේ කියලා බලන්න පරිත්‍යාග කළ මුල මුදර ඉතිරි වූ මුදලට වඩා 80,000ක් වැඩි නම් හරි ප්‍රශ්නය කරමු පොතේ අර ඉතිරි වෙච්ච මුදලට වඩා වැඩිලු පරිත්‍යාග කර මුදල කොච්චරකින් 80,000ක් ඉතින් බම් මේ 10න් 7ක් වූ පරිත්‍යාග කරලා තියෙන එහෙනම් වැඩිපුර ප්‍රමාණයක් ඉතිරි කරගෙන නෙවෙයි තියෙන්නේ පරිත්‍යාග කරලා අපිට කියන ඉතිරි වුණ කොටසට වඩා මුගේක පරිත්‍යාග කර මුදල පොතේ 80,000ක් වැඩිලු ඉතිරි මුදලටත් වඩා එහෙනම් අර වෙනස පොතේ කියartifactId දැන් මෙන්න මේ තියෙනවා හතෙන් තුනක් අඩුනහම හතරයි. මගේ පුතා ඔය 10න් හතර තමයි මොකක් කියන්නේද? රුපියල් 80,000 කියන්නේ. එහෙනම් පුතේ ඔන්න ඔය 10න් හතර තමයි පුතේ අර වෙනස තමයි. වැඩි මුදලනේ පුතේ. කොච්චරක් වැඩි වුණාද මෙහෙමනේ. මේකේනොත් කොටස් තුනක් එයාගේ අතේ තියෙනවා. මේකේනොත් කොටස් තුනක් හයි කියලා. එතකොට මේ කොටස් හතර තමයි අර වැඩි කොටස් හතරනේ. එතකොට පුතේ කොටස් ඒ හතර තමයි රුපියල් 80,000 කියන්නේ. එහෙනම් පුතේ අපෙන් අහන්නේ එයා දිනපු මුළු මුදලනේ. පුතා කොටස් හතරක් කියන්නේ 80,000. කොටස් හතරක් කියන්නේ 80,000ක් පුතා. එහෙනම් එක කොටසක් කීයද කියලා හොයාගනින්නලකො. කොටස් හතරක් කියන්නේ 80,000යි පුතේ. එහෙනම් එක කොටසක් කියන්නේ රුපියල් 20,000යිනේ. 20,000ව හතරක් නේ 80,000 වෙන්නේ. එහෙනම් දෙක කොටසක් 20,000යි. සම්පූර්ණයේ වගේ කොටස් කීයක් හම්බෙලා තියෙනවද? 10ක් නේ. 20,000ව පුතා කීයද? මේ එක කොටසක් කියන්නේ 20,000ක්. 20,000, 40,000, 60,000, 80,000. කොහොම හෝ යනකොට පුතේ ඔක්කොම කීයක් වෙනවද? ලක්ෂ 2ක් වෙනවද? ලක්ෂ 2ක් වෙනවද? එහෙනම් පුතේ හදලා දා. එම නිසා දිනෝ මුළු මුදල්. එම නිසා දිනෝ මුළු මුදල් පුතේ එක කොටසක් ගන්න හොයාගන්නේ කොහොමද කොටස් හතරක් නේ 80,000ක් කියන්නේ පුතේ කොටස් හතරක් තමයි 80,000ක් කියන්නේ එක කොටසක් හොයාගන්නයි 80,000 බෙදන්න පුතා හතරෙන් බලන්න එක කොටසක් හොයාගන්න කියන පුතේ 80,000 හතරෙන් බෙදන්න ඒ වගේ කොටස් ඔක්කොම 10ක් නේ තියෙන්නේ මේකෙන් එනවා 80,000 හතරෙන් බෙදුවම එක කොටසක් එනවා ඒ වගේ කොටස් චුරු පුතේ ඔක්කොම කීයක් එනවද 10ක් එනවා ඒක 10යි මොන කරන්නේ එතකොට පුතේ සුළු කිරිල්ලක් තියෙන්නේ මගේ පුතා හතරට හතර ඒ වයිකයි 80,000 හතරෙන් බෙදුවම පුතේ 20,000යි චුරු පුතේ 20,000ක් මොන කරන්නේ 10යි මගේ පුතා 20,000 10යි මොන කරන්නේ ඔබට ඒ ලක්ෂ 2යි කියලා කියන පුතේ තිලිනි දිනපු ලොතරැයි වටිනාකම නම් පුතා ලක්ෂ කීයද ලක්ෂ 2යි ලක්ෂ 2යි ඒ ලක්ෂ 2ගෙන් පුතේ එයා රුපියල් 60,000ක් තමයි තියාගන්නේ. එකයි 120,000ක් තමයි පොදේ. සර් 140,000ක් තමයි ඇත්තටම දෙන්නේ පරිත්‍යාග කරන්න. ඉතින් හරිනේ 140,000ක් පුතා පරිත්‍යාග කරනකොට 60,000ක් එයා ගාව තියෙනකොට වැඩිපුර මුදල 80,000ක් වෙනව නේද? මුදල ගාන කියෙවුවොන මුදල ගාන තේරුම් ගත්තනම් ඔබ දෙනින්නේවත් නෑ බන්නේ. හරිනේ ඉක්මන් කරහල්ලා හරි. පුතා ඔන්න ඒ ගානත් හදුවා. මගේ පුතා ඔය හදව්වේ ලකුණු 10ක ගානක් ඈ. මේ භාගයේට
එන සම්පූර්ණ ලකුණු 10ක ගානක් පුතේ ඔන්න චුට්ටක් නැවත පැහැදිලි කරන්න අවසාන කොටස මොකද්ද මම පුතා එයා අර පරිත්‍යාග කරපු මුදල අතේ මේ වෙලාවේ ඉතිරි වෙලා තියෙන මුදලට වඩා 80,000ක් වැඩිලු ඒ කියන්නේ පුතා වෙනස තමයි ඔය 80,000 කියන්නේ වෙනස හොයන්නේ කොහොමද පරිත්‍යාග කරපු කොටස මෙන්න අතේ ඉතිරුණ ගාන මෙන්න එතකොට ඒකෙන් මේ අඩු කරපුවම පුතේ වෙනස 10න් 4ක් ආන්ගේ වෙනස තමයි පුතා රුපියල් 80,000 කියන්නේ එනම් පොතේ කොටස් 4ක් 80,000යි නම් එක කොටසක් හොයාගන්න 84න් බෙදෙනවා. ඒ වගේ කොටස් ඔක්කොම 10ක් තිබ්බා. ඒ නිසා 10න් ගුණ කරා. එතකොට පුතා ලක්ෂ 2යි කියලා ලස්සනට එනවා. හරිනේ. ලක්ෂ 2යි කියලා ලස්සනට එනවා. පොතේ වන්න චොටක් අත උස්සගෙන යමල්ලා අද අලුතෙන් මාවු එකෙක් ඉන්නවා නම් කවුරු හරි අලුතෙන් මාවු කට්ටිය කවුරු හරි ඉන්නවා නම් අත උස්සయ్యා. අද දවසේ පන්තියේ අලුතෙන් මාවු කවුරු හරි ඉන්නවා නම් අත උස්සయ్యා. පොඩි පිරිසක් ඉන්නේ. අපි දිගටම එන සෙට් එකක් ඉන්නේ දැන් හරි. හරි තිරපදේ වන්න WhatsApp group link එකක් chat එකට දායි දැන්. පුතාලා පන්තියේ link එක හම්බ වෙන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් ඔන්න ඔය group එකට add වෙන්න පුතේ. එතකොට link එක හම්බ වෙයි ඈ. හරි. පුතේ අපි එතකොට මේ free class එක හරි ප්‍රී ක්ලාස් එක මම පොදා දිගටම මම කරන්න හිතාගෙන ඉන්නවා හැමදාම රෑ 8:00 වරි ඉඳන් 9:00 වර වෙනකම් සමහරක් විටක රෑ 9 ඉඳන් 10 වෙනකම් දාන්න ඉඩ තියෙනවා ඉදිරියේදී එන තත්ත්වත් එක්ක බලමු ඉතින් අපි නේ දැන් නම් රට වුණ යාන්තමින් කියලා පොඩ්ඩක් ෂේප් වෙලා තියෙනවා ඔක දැන් ආයේ කැළඹිලි සහගත ස්වභාවයකට පත් වෙයි පුතේ නේ මේ මොනවද ඉතින් බලන්න කොහොමත් මට කරන්න පුළුවන් උදව් මම බලගෙන මේ කරනවා බල එකින් උපරිම ප්‍රයෝජනයක් ගන්නilla මේ විදිහට බලන්න වෙන පන්තිවල ඇත්තටම පැහැදිලි කරලා දෙන්නේ නැහැ බා. කොහොම පැහැදිලි කරත් මෙච්චර සුපිරි විදිහකට ලේසි විදිහකට බලන්න හිතන්න කියලා දෙන්නේ නැහැ. හරිනේ. ඒ හින්දා පොතේ මේක බලන්න පට චාන්ස් එකක් නේ වැඩ කරහන්න පුළුවන් තරම්. හරිද ඉවරද? ඉවරද ලියාගෙන ඉවර නම් ඉවරයි කියලා chat එකේ message එකක් දාමු. ඉස්කෝලේ දවස් 3යි තියෙන්නේ. බර ඉස්කෝලේ තියෙන දවස් මොනවාද? ඉස්කෝලේ තියෙන දවස් ටික මොනවාද පොතේ හැමදාම ඉස්කෝලේ නැද්ද ඉස්කෝලේ තියෙන දවස් ටික කියන්න දැන් සමහර අයට හැමදාම තියෙනවා ඔව් සම ගොඩක් අය දාන හැමදාම ඉස්කෝලේ තියෙනවා කියලා පොතේ අර ඒක මෙහෙමයි ඒක අර කියන්නේ යන්න එන්න පහසු අපහසුභාවය අනුව තමයි ඉස්කෝලේ සමහර දවස් තුනකට සීමා කරලා තියෙන්නේ අනිත් ඉස්කෝලේ ගොඩක් වෙලාවට දවස් පහම මම දන්න ගොඩක් ඉස්කෝලේ දවස් පහම තියෙනවා හරි පුතාල එතකොට ඒ අතරේ ඔන්න කලින් එක දවසක් හරි මිස් වෙලා තියෙනවා නම් එක දවසක් හරි පුතේ පැයේ පන්තියේ මිස් වුණා නම් ඔන්න YouTube channel එකේ link එක දාලා ඇති chat එකට සර්ගේ YouTube channel එකේ link එක දාලා ඇති අන්න ඒකෙන් පුතේ ගිහිල් ඉවර වෙලා ඒ මිස් වුණ videos ටික බලන්න මිස් වුණ දේවල් ටික නැවත බලන්න එහෙම මිස් කරගන්න එපා වැඩ ටික ලස්සනට පිළිවෙලට කරගෙන ඉන්න එහෙනම් පුතේ ඔන්න පැයේ පන්තියේ අදත් අපි පැය අවසාන වෙනවා මේ වෙනකොට හරිනේ පැය පන්තිය පුතේ පැය මෙතනින් නිමා වෙනවා අපි පැයට ලස්සනට ගණන් දෙක සාකච්ඡා කරා ලස්සනට කාලය මැනේජ් කරා ටයිම් මැනේජ් ඒක හරියටම හොඳටම කරා ලස්සනට ඔන්න ප්‍රශ්න දෙක සාකච්ඡා කරා පොඩ්ඩක්වත් අඩුවක් නැතුව ලස්සනට හරි එහෙනම් පුතේ අපි අදට දැන් මෙතනින් සමුගමුනේ හරි අදට සමුගමු එහෙනම් පුතා හෙටත් සුපුරුදු පරිදි රෑ 8:00 අපි එනවා අපි හම්බ වෙනවා හෙටත් රෑ 8:00 ඒතකොට හෙට තියරි ක්ලාස් එක අනිවාර්යෙන් තියෙනවා අද තියරි ක්ලාස් එක තිබ්බේ නැහැ පොඩ්ඩක් වැස්සත් එක්කන් පවර් කට් එකත් එක්කන් හැබැයි හෙට අනිවාර්යෙන් තියරි ක්ලාස් එක පොතේ තියෙනවා 11:00 තියරි ක්ලාස් එකට තියෙනවා චුරු පොතේ එහෙනම් අදට මගේ පුතාලා ගිහින් එන්න හැමෝටම සුබම සුබ සුබම සුබ සුබ රාත්‍රියක් වේවා හරිනේ එහෙනම් පුතා ගිහින් එන්න හැමෝටම අයබෝවන් තෙරුවන් සරණයි ගුඩ් නයිට් හරිනේ ගිහින් එන්න බයි ගුඩ් නයිට් පරිස්සමෙන් ඉන්න